ඊළඟට ඉන්දික තොටවත්ත සහෝදරයා පවසනවා ඉස්ලාම් සත්ව හිංසනය අනුමත කරන දහමක් වශයෙන්. ඔහු පවසන වචන ඉස්ලාමිකයේ අල්ලා දෙවියන්ට පූජා හැටියට තියන්නේ ගවයන්ගේ සහ එළුවන්ගේ බෙල්ල කපලා. ප්‍රචණ්ඩ පූජාවක්, හිංසක පූජාවක්, යේසුස් වහන්සේ තිත තියපු පූජාවක් කියලා. ඒ වගේම අමු අමුවේ ප්‍රචණ්ඩ විදියට සත්තු මරලා ලේ පූජා කරන දෙයක් තමයි මුස්ලිම් ජනතාව සිද්ධ කරන්න කියලා. සත්ව හිංසනයේ ඉස්ලාම් දහම අවධාරණය කරනවා වගේ චෝදනාවක් කරනවා. ඉස්ලාම් දහම තුළ කොයිද සත්ව හිංසනයක් තිබෙන්නේ? ආහාර උදෙසා සතුන් අනුභව කිරීම වරදක් යයි සලකනවා නම් ඒ පිළිබඳව අපි කතා කරමු. ඉස්ලාම් යම් කිසි ක්‍රමවේදයකට හණුව කුර්බාන් නැමැති නීතියක් පනවල ඒ නීතියට අනුව සත්වයාට ඉක්මනින්ම සත්වයාගේ ලේ පිට කරලා සත්වයාගේ මාංශ පිරිසිදුව අනුභව කරන ක්‍රමවේදයක් කුර්බාන් කියලා ඉස්ලාම් දහම අඳුන්වා දී තිබෙනවා. නිකරුණේ ඉන්න සත්වයෙක්ට හිංසනය කිරීම ඉස්ලාම් දහම කවදාවත් අනුමත කරේ නැහැ. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ආහාර පිණිසත් සත්වයන් අනුභව කිරීම තහනම්ද නැද්ද කියන එක. ආහාර පිණිස බව සත්වයින් පරපණ නැසීම තහනම් නම් නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. එය හොඳ සංවාදාත්මක මාතෘකාවක්. මස් මාංශ අනුභවය මිනිසාට හිතකරයිද අහිතකරයිද? හොඳ සංවාදාත්මක මාතෘකාවක්. අපි සත්ව හිංසනය ගැන සලකලා මාංශ ආහාරයෙන් අපි ඉවත් වී සිටනවා නම් අපි ශාකමය ආහාර පමණක් අනුභව කරනවා නම් එතන පණ නැසීමක් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැද්ද? කෘෂිකර්මය සඳහා අපි කෘමිනාශක යොදනකොට සහල් අපි ලබා ගන්නකොට වී අපි අස්වනු නෙලනකොට ගොවිතැන් කටයුතු සඳහා අපි අපගේ ගොවි බිම සූදානම් කරනකොට අපි සතුන්ට හිංසනයක් සිද්ධ කරන්නේ නැද්ද? චේතන්විතව හෝ චේතනාවක් නොමැතිව හෝ යම් ආකාරයකින් අප විසින් සත්වයකට හිංසනයක් සිද්ධ වෙනවා නම් ඒ සත්ව හිංසනයක් තමයි. අපි පානය කරන කිරි අපි වෙනුවෙන් ඒ තම තමන්ගේ පැටවුන්ට ඒ සීරපායි සත්වයින් දොවන කිරි අප වෙනුවෙන් උනන කිරි නෙවේ, තම තමන්ගේ පැටවුන් වෙනුවෙන් උනනු ලබන කිරි. ඒව කොහොමද අපි පානය කරේ? සත්ව හිංසනයක් නෙමෙයිද? අපි ජීවත් වන පරිසරය තුළ වර්තමානයේ ජීවීන් අතර පමණක් නොවේ ජීවේ තිබෙන්නේ ගස්වැල්වල පවා ජීවේ තිබෙනවයි කියලා විද්‍යාත්මකව තහවුරු කරපු සමාජයක් තුළ අපි මාංශ ආහාර අනුභවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕන කියලා කියනවනම් වැරදි. ඒ මාතෘකාවක් කරගත්තා නම් අපි ඒ පිළිබඳව කතා කරමු. විවිධ ආගම්වල මාංශ අනුභවය පිළිබඳව මොනවද සාකච්ඡා වෙලා තිබෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි කුර්බාන් කියන්නේ පූජාවක්. කුර්බාන් කියන්නේ අල්ලා දෙවියන්ට කරන පූජාවක් කියලා සඳහන් කරනවා. කුර්බාන් කියන්නේ පූජාවක් නෙමෙයි. කුර්බාන් කියන්නේ අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කරපු දෙයක් බව සත්‍ය. නමුත් ඒ මස් හා ලේ අල්ලා දෙවියන්ට සේඳුවන්නේ නැහැ. අල්ලා දෙවියන් වෙනුවෙන් පරිත්‍යාගවන්නේ නැහැ. අල්ලා දෙවියන්ට පූජාවන්නේ නැහැ. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි කුර්බාන් සත්වයක්ව කපලා පිරිසිදු මස් අපි ලබා දෙන්නේ බඩගින්නේ පෙලෙන්නාට, කුසගින්නේ පෙලෙන්නාට, කුසගින්නේ ඒ අවශ්‍යතාවය බඩගින්නේ අවශ්‍යතාවය සන්තුෂ්ත කර ගැනීමට. පරිසුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වනවා ඔබ කරනු ලබන මෙම කුර්බාන් පූජාව නිසා ඒ සත්වයාගේ ලේ හෝ මාංශ හෝ අල්ලාට සේඳුවන්නේ නැ. වලාකින් යනලු තකුවා මින්කුම්. නමුත් ඔබ තුල තිබෙන දේව බියබැතිය තමයි අල්ලාහ් උතාලාට අවශ්‍ය වන්නේ. ඔබ සත්පුරුෂයෙකුව ජීවත් විය යුතුයි. හොඳ නරක අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. යහපතේ පමණක් නියලිය යුතුයි. අයහපතෙන් ඔබ මිදිය යුතුයි කියන මේ දේව බියබැතිය තමයි දෙවියන්ට අවශ්‍ය. සතාගේ මස් හෝ ලේ හෝ දෙවියන්ට අවශ්‍ය නැහැ. ඉස්ලාම් ධර්මයේ අල්ලාහ් උතාලා අල්ලාහු සමද්, අල්ලාහ් අවශ්‍යතාවලින් තොර කෙනෙක්. මේ සතා සිව්පාවන් සියල්ලක්ම මෙලොවේ නිර්මාණය වෙලා තිබෙන්නේ මිනිසයන්ගේ අවශ්‍යතාවයට. අවශ්‍යතාවයට සතෙක්ව අපි පරිභෝජනය කරනවා නම් මිනිසාගේ පැවැත්ම සඳහා ඒ සතාව උපයෝගී කරගන්න එක ඉස්ලාම් දහම තහනම් කරේ නැහැ. නිකරුණේ යන සතා සිව්පාවයකට හිංසනය කරන එක ඉස්ලාම් දහම අනුමත කරේ නැහැ. එකල ක්‍රීඩාවක් තිබුණා. එළුවෙක් හෝ ගවයෙක් හෝ කුකුලෙක් හෝ ඉලක්ක කරගෙන ඊතල් විඳමින් සතුට විඳින ක්‍රීඩාවක් තිබුණා. ඉලක්කයක් වශයෙන් කුකුලෙක්ව තබාගෙන ඒ කුකුලාට ඒ ඉලක්කයට ඊතලයක් විඳලා ඒ තුලින් සතුට ලබන විනෝද වෙන ක්‍රීඩාවක් එකල තිබුණා. නබිනායකතුමාණන් සම්පූර්ණ මේ තහනම් කරා. තමන්ගේ සතුට උදෙසා සත්වයකට හිංසනය කරන එක තහනම් කියලා නබිනායකතුමාණන් ඒ ක්‍රීඩාවම තහනම් කරා. අපි අද දකිනවා විවිධ රටවල් වල විවිධ ක්‍රීඩාවන්. ජල්ලිකට්ටි කියලා ක්‍රීඩාවක් තිබෙනවා ඉන්දියාවේ. හරකුන් තියාගෙන ඒ හරක් මර්ධනය කරන
ඒ හරක් සමග පොරබඳින ක්‍රීඩාවක් තිබෙනවා මේවා ඉස්ලාම් දහම අනුමත කරේ නැහැ සත්වයෙක් අපි හරක් මස් කන පිරිසක් කියලා සත්ව හිංසනයක් කරන්න කියලා අපට කවදාවත් හරක් මස් කන පිරිසට කියලා නැහැ අපි බොහෝම පරිවේසමෙන් සතුන් සම්බන්ධයෙන් කටයුතු කරනවා සත්ව හිංසනය කියන්නේ වෙනම දෙයක් මිනිසාගේ පරිභෝජන අවශ්‍යතාවය සඳහා මස් මාංශ අනුභව කරන්න පුළුවන් ද බැරිද කියන එක මාතෘකාවක් නම් ඒ පිළිබඳව අපි විද්‍යාත්මකව කතා කරමු විද්‍යාව හෝම් සයන්ස් නේ ලංකාවට අවශ්‍ය හෝම් සයන්ස් නෙමෙයි තර්කානුකූල විද්‍යා ශාස්ත්‍රය තමයි අවශ්‍ය කියලා ඉන්දික තොටවත්ත සහෝදරයා CID දොරකඩලංග ඉඳලා ප්‍රකාශ කරා වගේ අපිත් කියන්නේ හෝම් සයන්ස් නෙමෙයි හැම දෙයක්ම තර්කානුකූලව හිතමු තර්කානුකූලව හිතන සමාධියක් නම් විද්‍යාත්මකව අපි කතා කරමු මාංශ අනුභවය ශරීරයට සුදුසුද නුසුදුසුද නමුත් ඉස්ලාම් වල පූජාවක් වශයෙන් එළුවන් පූජා කරලා ගවයන් පූජා කරලා ඒ මස් කාටත් ප්‍රයෝජනවත් නොවන ආකාරයෙන් අපතේ යවන ක්‍රමයක් ගැන ඉස්ලාම් පැවසුවේ නැහැ දෙවියන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනවා නම් ඔබ ඒ සත්වයාගේ මාංශය දිලින්දෙකුට ආහාර වශයෙන් පිරිනමන්න කියලා තමයි ඉස්ලාම් වල අපට මඟ පෙන්වලා තිබෙන්නේ මේක කොහොමද ඉන්සක පූජාවක් කියලා කියන්නේ ඒ නිසා මස් මාංශ අනුභව කරන එක ඉස්ලාම් දහම අනුමත දෙයක් පූජාවක් වශයෙන් හිංසන පූජාවක් කියන්නේ නැහැ ඉස්ලාම් දහම කුර්බාන් ක්‍රමය අපට පවසා තිබෙනවා ඒ කුර්බාන් ක්‍රමය තුල රුධිර නාල ඒ ශ්වාස නාල සියල්ලක්ම ශනිකව කපන මොහොතේදීම විවිධ පරිේෂණ පවත්වා තිබෙනවා ECG EEG පරිේෂණ පවත්වලා සත්වෙන් කපන ක්‍රම තුලින් කුමන ක්‍රමයෙන්ද අඩු වේදනාවකින් සත්වෙන් මරණයට පත්වන්නේ කියලා පරිේෂණ කරන අවස්ථාවේදී ඉස්ලාම් පවසන හලාල් ක්‍රමයට කුර්බාන් කරන අවස්ථාවේදී තමයි නිමේෂයකින් සත්වයාගේ මොළයත් සමග තිබෙන සම්බන්ධතාවයේ විසන්ධි වෙලා සත්වයාගේ ප්‍රාණය ඉවත් වෙන්නේ එම නිසා සත්වයාට තිබෙන වේදනාව බොහෝ සෙයින් අඩු මට්ටමක පවතිනවා ඒවා පරිේෂණ වාර්තාවල ඉදිරිපත් කර තිබෙනකොට කුර්බාන් ක්‍රමය හිංසක ක්‍රමයක් කියලා ප්‍රකාශ කරන එක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා මේ පිළිබඳව වාද විවාදයකට තනි මාතෘකාවක් වශයෙන් දාලා අපි සූදානම්ින් සිටිනවා